අයිබෝවන් අදත් සුපුරුදු පරිදි සුපුරුදු වේලාවට බෙක්වන්නේ බිස්24 ව්‍යාපාරික සාකච්ඡාව සමග අද අප සමග කතා බහට පැමිණ තිබෙන්නේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ හා සංනිවේදන නියෝජිත ආයතනයේ සභාපති මහාචාර්ය රොහන් සමරජීව මහතා. අපි අද කතා කිරීමට සූදානම් වන්නේ ඊ-කොමර්ස් පිළිබඳව. සිංහලෙන් කියනවා නම් ඊ වාණිජ්‍ය පිළිබඳවයි අපි අද කතා කිරීමට සූදානම් වන්නේ. අයිබෝවන් කිය අපෝ පිළිගන්න අපගේ වැඩසටහනට. ඇතරම දැන් මේ ඊ වාණිජ්‍ය කියන ශාස්ත්‍රය ඉතාමත්ම වේගෙන් වර්ධනය වෙමින් තිබෙනවා. විශේෂයෙන්ම ලංකාවට මේ වැදගත් වන්නේ පරිගණක සාක්ෂරතාවය දිනෙන් දිනම ඉහළ යන රටක් විදිහට, අන්තර්ජාල ව්‍යාප්තිය දිනෙන් දිනම ඉහළ යන රටක් විදිහට, ඒ වගේම ලෝකේ මේ මෙයට තිබෙන ඉල්ලුම සහ අවස්ථාව එක්ක අපි සලකා බලනකොට ඔබ කොහොමද මේ ඊ වාණිජ්‍ය ශාස්ත්‍රය දකින්නේ? ඔබ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ හා සංනිවේදන නියෝජිත ආයතනයේ සභාපතිවරයා. මූලික වශයෙන් අපි ඉදිරියේ දකින්නේ ඔය ඊ කැල්ල අයින් වෙලා සියලුම වාණිජ කටයුතු වල අන්තර්ගත අංගයක් බවට පත් වෙනවා තාක්ෂණය. ඒක යම් ප්‍රමාණයකට දැනුත් වෙනවා. අපි කරලා අපි ලංකාවේ කරලා තිනවා යම් නියදි සමීක්ෂණයක් මේ ලර්න් ඒෂියා ආයතනයෙන්. ඒකෙන් අපිට පේන දෙයක් තමයි මේ ගැන අවබෝධය, මෙහෙම දේවල් කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ දුරස්ථව ඉන්න සැපයුම් කරුවන්ගෙන් බඩු භාණ්ඩ සේවාවන් ගන්න පුළුවන් කියලා, ඒ වගේම දුරස්ථව ඉන්නව පාරිභෝගිකයන්ට සේවා සපයන්න පුළුවන් කියලා අපේ රටේ සෑහෙන ඉහළ මට්ටමක අවබෝධයක් තියෙනවා. ඒක නොදන්නවා නෙමෙයි. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් ඉන්දියාවේ හැම විශාල වෙළඳ ප්‍රචාරණ කටයුතු කරා ඔය ෆ්ලිප්කාර්ට්, ඇමසෝන් වගේ සමාගම්. ලංකාවේ ඇත්තටම අපිට ලංකාවේ සමාගම් තියෙනවා wow.lk, ඩරා සෝම කියලා. ඒවා එච්චර පුරුදු නෑ. ටකාස් කියලා තිබුණා. ඒ මිනිස්සුන්ට එච්චර පුරුදු නෑ. මොකද ඒගොල්ලෝ ඒ මුදලක් වැය කරේ නෑ මේ ඒ ප්‍රචාරණ කටයුතු වලට. නමුත් මොනෑම ආකාරයකින් හෝ අපේ ප්‍රචාර අපේ දැනුම මට්ටම ඉන්දියාවේ තරම වගේ ඉහළයි. නමුත් ඒක ආපහු මේ භාවිතයට යනකොට අපි ඉන්දියාවට වැඩිය පහලින් ඉන්නේ. ඉතින් මේකේ මූලික කටයුත්ත වෙලා තියෙන්නේ යම් ප්‍රමාණයකට අපි සෑහෙන පොඩි රටක්, ඒ වගේම අපේ වැඩිහරියකේ ක්‍රය ශක්තිය තියෙන්නේ නගරවල, ඒ වගේම බස්නාහිර පළාත ඒ වෙරළබඩ ක්ෂේත්‍රයේ, ඒවා උඩ සමහරක් වෙලාවට අපේ තියෙන පහසුකම් උඩ අපි රැඳී ඉන්නවා වෙන්න පුළුවන්. මේ අලුත් දේවල් මේ අන්තර්ජාලයට ගිහිල්ලා අලුත් බඩු භාණ්ඩ සේවාවන් හොයලා ඒවට මුදල් ගෙවලා දුරස්ථව ඉන්න අයට ඒ ගනුදෙනු කරගන්න එක ගැන තාමත් අපේ යම් කිසි චකිතයක් තියෙනවා වෙන්න පුළුවන්. නමුත් මේකේ වැදගත්කම් වෙලා තියෙන්නේ යම් සුළු සංඛ්‍යාවක් හෝ මේවා කරන්න පටන් ගත්තාම අර්ධ වශයෙන් හෝ මුළු මහත් ආර්ථිකයටම ප්‍රයෝජනයක් ලැබෙනවා. ඒ කියන්නේ අපි දැනගත්තොත් දැන් අපි යම් කිසි තැනක ගිහිල්ලා අපි කියමු ලීබඩු ගන්නවා කියලා, ලීබඩු අන්තර්ජාලයේ ගන්න අමාරුයි. නමුත් ලීබඩු වල මිල ගැන අපිට යම් කිසි හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් අන්තර්ජාලයෙන්. ඒගොල්ලෝ ඒවා ඒ ප්‍රචාරණ කටයුතු ඒකේ කරන නිසා. ඊට පස්සේ ගිහිල්ලා අර අපි ඇවිදගෙන ගිහිල්ලා මේගොල්ලොත් එක්ක කතා කරනකොට සැපුම් කරුවොත් එක්ක අපිට ඊට වැඩිය හොඳ ගනුදෙනුවක්, හොඳ තාක්ෂණික දැනුමක්, ඒ ගන්න භාණ්ඩය ගැන හොඳ අවබෝධයක් ඇතුව අපිට ඒ කේවල් කිරීම කරගන්න පුළුවන්. ඉතින් එහෙම වැළුවාම ඒක එකක්. අනිත් පැත්තෙන් අපිට දැන් කාර්ය බහුල ජීවිත තියෙනවා. පාර යාන වාහන වැඩි, මේ වාහනයක් පාක් කරගන්න විදිහක් නැහැ. බස් එක වන් වේ පාරක ගියාම අනිත් පාරට යන්න මිනිස්සුන්ට දුෂ්කරයි. අපේ ඒ අර සුමුට විදිහට ඒ බඩු භාණ්ඩ ගන්න කඩ වලට යන එක දැන් ටිකක් අමාරු වෙලා තියෙනවා. මොකද මේ අපේ තියෙන දියුණුවත් එක්ක ඒ තත්ත්වය යටතේ මම හිතන්නේ මේක තව තවත් ආකර්ෂණීය වෙයි ක්‍රමයෙන්, විශේෂයෙන් තරුණ පරම්පරාවට. ඒක ආකර්ෂණීය වෙනකොට ඒ අවශ්‍ය පසුතලය හදලා දෙන එක මම හිතන්නේ රජයක් හැටියට අපේ වගකීමක් වෙලා තියෙනවා. අපිට තියෙන පසුතල හදලා දෙන්න පමණයි. ඒ සමාගම් තම තමන්ගේ ව්‍යාපාරික කටයුතු කරගන්න ඕනේ. හැබැයි අනිත් පොඩි දෙයක් තියෙනවා. පොඩි ව්‍යවසායකින් අපි කියන්නේ ශුද්‍ර සහ සුළු පරිමාණ ව්‍යාපාරිකයන්. ඒගොල්ලන්ට මේකට එච්චරම පුරුද්දක් නැහැ. ඒ අයට අපි යම්කිසි පුහුණුවක්, යම්කිසි දැනුම් ලබා දීමක් කරන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක අවශ්‍ය දෙයක්. මේ ළඟදිත් මම කළුතර දිස්ත්‍රික්කයේ 700කට පමණ
එවැනි පුහුණුවක් ලබා දුන්න කටයුත්තක ඉදලා හිටියා. මට ඒකෙන් පේනවා විශාල උනන්දුවක් තියෙනවා, විශාල ආකර්ෂණයක් තියෙනවා මේ දැනුමට. දැන් ඔබ සඳහන් කළා දැන් යටිතලය එහෙම නැත්නම් පසුතලය නිර්මාණය කිරීම වැදගත් වන්නේ කියන කාර්යය. දැන් මේ ඊවාණිජ්‍ය සඳහා දැන් මේ මුදල් ගනුදෙනු සඳහා යම්කිසි යටිතල පහසුකම් නිර්මාණය කිරීම වැදගත්. ඒ කියන්නේ දැන් භාණ්ඩයක් හෝ සේවාවක් සඳහා අපි ඒ ලැබෙන ගෙවීම කිරීම සඳහා තිබෙන පසුතලය. එතකොට ඒ වගේම විවිධාකාර වූ ඒ අවශේෂ සේවාවන්. එතකොට දැන් මේවා නිර්මාණය කිරීමේදී ලංකාව මේ වන විට මොන වගේ තැනකද ඉන්නේ? දැන් අපි ගත්තොත් දැන් අපි අර සමීක්ෂණය ආපහු ගිහිල්ලා බැලුවොත් සමීක්ෂණයේ හැටියට අපේ වැඩිම ආකර්ෂණීයත්වයක් තියෙන්නේ මේ ඊවන්ජේ දැනට යෙදින ඉන්න අයගේ COD cash on delivery කියන ක්‍රමවේදයට. ඒ කියන්නේ භාණ්ඩයක් ගන්නකොට භාණ්ඩේ මම ඉල්ලපු ආකාරයේ භාණ්ඩයක්ද, ඒ වර්ණය හරිද, ඒකේ මේ සයිස් එක හරිද, උවැනි දේවල් බලලා ඒකට ගෙවන්න තමයි අපේ පුරුද්ද. ඒක තමයි සාමාන්‍යයෙන් අපේ අර කඩමණ්ඩියකින් බඩුවක් ගන්නකොට අපේ තියෙන පුරුද්ද ඒකයි. ඒකම ආදේශ කරගන්නවා මේ COD ක්‍රමයේ යටතේ. ඒක තමයි වඩාත්ම ජනප්‍රිය. අපේ රටේ දැන් ලෝකේ හුඟාත්තැන්වල ඕක කෙරෙන්නේ ක්‍රෙඩිට් කාඩ් වලින්. අපේ රටේ ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි අඩුයි. ඒතකොට ඩෙබිට් කාඩ් වගේ ක්‍රමවලින් ගෙවීමත් යම් ප්‍රමාණයකට නිරූපණය වෙලා තියෙනවා. මේ භාණ්ඩ සම්බන්ධයෙන් තමයි මේක තියෙන්නේ. ඒතර භාණ්ඩ වලින් අපිට අන්තර්ජාලයෙන්ම ගෙවන්නත් පුළුවන්. සේවා ගත්තාම තියෙනවා තව සංකීර්ණ ප්‍රශ්නයක්. මොකද දැන් සේවාව කියලා කිව්වහම අපි හිතමුකෝ යම් කිසි රාත්‍රියක් ගත කරන්න හෝටලයක සේවාවක් ලබා ගන්නවා. අපිට එතන ගිහිල්ලා එතන ඉන්න ඕනේ. අපි කලින් බුකින් එකක් කරන්න ඕනේ. ඒක දැන් කල්පනා කරලා බලමු ටිකක් සංකීර්ණ දෙයක්. මොකද ක්‍රෙඩිට් කාඩ් දීලා එහෙම නැත්නම් චෙක් එකක් එවන්නේ කියලා කියනවා ඒගොල්ලන්ගේ කොළඹ කාර්යාලයට. ඔයාගාර ඕක සුමටව කරගන්න පුළුවන් නම් ඒක වඩා ලේසි. නමුත් අනිත් එක තමයි ඒගොල්ලෝ විශ්වාසය උඩ මේ කාමරේ තියාගන්නවා. අපි ගියාම ගෙවනවා. ඔය ආකාරයෙන් විසඳුම් තියෙනවා. නමුත් අපි හිතමුකෝ සේවාවම දෙනවා කියලා අන්තර්ජාලය. අපි යම්කිසි මෘදුකාංග හරි එහෙම නැත්නම් ලෝගෝ එකක් හදාගන්න නැත්නම් පරිවර්තන කටයුත්තක් කරගන්න. ඒක මුළු ගණදෙනුවම අන්තර්ජාලය කරගන්න පුළුවන්. මුණට මුණ හම්බෙන්න අවශ්‍යම නැහැ. ඒක මේ රටේ කෙනෙක් එක්කත් නොවෙන්න ඉඩ තියෙනවා. එහෙම වුණාම අනිවාර්යෙන් ගෙවීම කරගන්න ඕනේ අන්තර්ජාලය. ඔන්න ඔතන අපිට තියෙනවා තවම අඩුපාඩුවක්. ඒක මං හිතන්නේ මේ අපේ ප්‍රේක්ෂකයෝ මේ වෙලාවේ පටන් ගන්නවා බනින්න. ඇයි මේ ආණ්ඩුවට මේ කරන්න බැරි කියලා. ඒක මූලික වශයෙන් රට ඇතුලේ නම් අපිට පුළුවන් විවිධ ක්‍රමවලින් ඕක කරගන්න. ඒකට අවශ්‍ය ක්‍රමවේදයන් තියෙනවා. රටින් පිට අපි යම්කිසි සේවාවක් සපයනවා නම් ඉන්වර්ඩ් රෙමිටන්ස් කියන එක. ඒ කියන්නේ ඒ සේවය ලබා ගන්න පුද්ගලයා අපිට රටක ඉන්නවා නම් එයාට මෙහාට ගෙවා ගන්න දැනට PayPal කියන සන්නාමය යටතේ කරන සේවාව ලංකාවට දෙන්නේ නැහැ. හැබැයි පසුගිය කාලේ මේ පිළිබඳව සාකච්ඡාව ගණනාවක් සිද්ධ වුණා. මං කියන්නේ අසර ගණනාවක් තිස්සේ සිදුවන සාකච්ඡාවක්. මගේ පැය ගණන් වලින් මැනලා බැලුවොත් මං සෑහෙන පැය ගණනක් මම වැය කරලා තියෙනවා ඔය වැඩේට. නමුත් එලා තියෙන්නේ පුද්ගලික සමාගමකට පෙරත්ත කරලා බල කරලා අපිට බෑ ගොලංගෝ බලින් ගේන්නේ. ඌන් මොනවද කොමක්ද කියන්නේ ලංකාව වෙළඳපොළ උන්ට මදි කියලා කියනවාද? ඒගොල්ලන්ගේ මතය. හැබැයි දැන් ඒගොල්ලෝ වෙලා තියෙන ඒගොල්ලෝ පකිස්තානට යන්නෙත් නැහැ. දැන් පකිස්තාන කියන්නේ ලංකාවේ මොනව වුණත් ලංකාව අපි මිලියන 21යි, පකිස්තානෙ ඉන්නවා මිලියන 200ක් විතර සැනක. ඒකට යන්නෙත් නැහැ. ඒගොල්ලන්ගේ එක මතයක් තමයි දැන් පකිස්තානට යන්න නැති හේතු වෙනස්. අපේ මේ අපි මේ මුල්‍ය උපකරණ පාවිච්චි කිරීම අතින් ඉහළ තත්ත්වයකට ඇවිල්ලා නැල්ලු. ඒ මොකද අපේ රටේ ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි මිලියන 1.5ක් ගානකට තියෙන්නේ. ඒක මදිලු. ඒගොල්ලන්ගේ නිර්ණායකයන් අනුව ඒගොල්ලෝ මේ ගෙවීම් පද්ධතියට ලංකාව ඇතුළත් කරගන්න. දැන් ලංකාවේ නම් PayPal වලින් ගෙවන්න පුළුවන්. සල්ලි ලබා ගන්නයි බැරි. ඒක කරන්ඩ ඒගොල්ලන්ගේ රටවල් ඒ ඇමරිකාවේ තියෙනවලු යම්කිසි නියාමන ක්‍රියාදාමයක් හරහා ඒගොල්ලෝ යන්න ඕනට. ඒක ලොකු වියදමක්. ඒතර ඒගොල්ලන්ගේ ප්‍රමුඛතා ලැයිස්තුවේ ඒගොල්ලෝ ඒක පිළිවෙලට කරන්න. ඉතින් මුදල් අමාත්‍ය මේක ඇත්තම වගකිව යුතු ආයතනයේ මහ බැංකුව මුදල් අමාත්‍යංශය අපේ ආයතනය මේ අපි අපේ අමාත්‍යවරයා මේ සියලුම දෙනා එකතු වෙලා එක එක විදිවලින් මේක කරන්න උත්සාහ කරා. මොකද ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒ ඉල්ලුමට ප්‍රධාන හේතුව PayPal කියන එකට තව විකල්ප තියෙනවා. Stripe කියලා, Payoneer කියලා ඒව ලංකාවේ අය පාවිච්චි කරනවා. Alibaba
ඔවත් පාවිච්චි කරන කට්ටිය ඉන්නවා නේද? ඔව් පේනිය හරහා මුදල් ගෙන්වා ගන්න විශාල පිරිසක් ලංකාවේ ඉන්නවා. සෑහෙන්න ඉන්නවා. ඒගොල්ලන්ට ඇත්තටම මේක ප්‍රශ්නයක් නෑ. මේ ප්‍රශ්නේ තියෙන්නේ eBay කියන ඒ වේදිකාව හරහා වැඩ කරන අයට මේක ලොකු ප්‍රශ්නයක්. අපි ඒක ආණ්ඩුව පැත්තෙන් මේක ප්‍රශ්නයක් කියලා අපි පිළිගන්නවා. අපි පුළුවන් උත්සාහ කරලා තියෙනවා. මට මම හිතුවේ නෑ මම මේ අවුරුද්දකට පස්සේ මේ තත්ත්වයට ඇවිල්ලා ඉඳී කියලා. මේක කරගන්න බෑ කියලා. දැනට කරගන්න බෑ. මේක බලෙන් පෙරත්තෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි මොකද විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් පස්සෙ නැවතත් සාකච්ඡාව සමග. විරාමයෙන් පස්සෙ නැවතත් එක්වන්නේ BIS 24 ව්‍යාපාරික සාකච්ඡාව සමග දවසම කතා බහේ සිටින්නේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ හා සංනිවේදන නියෝජිත ආයතනයේ සභාපති මහාචාර්ය රොහන් සමරජීව මහතා අපි කතා කරමින් සිටින්නේ ඊ වාණිජ්‍ය ශාස්ත්‍රය පිළිබඳව. දැන් මේ ඊ වාණිජ්‍ය ශාස්ත්‍රය පිළිබඳව මේකෙ තිබෙන වැදගත්කම තමයි දැන් අපේ ලංකාව තුළ කුඩා වෙළඳ පොළක් තිබෙන්නේ. අපි ලෝකයට විවෘත වෙන්නට අපිට හොඳ අවස්ථාවක් තිබෙනවා මේ ඊ වාණිජ්‍ය හරහා. ඒ කියන්නේ අපේ දේශීය නිෂ්පාදකයින්ට අපේ දේශීය සැපයුම්කරුවන්ට ඊ වාණිජ්‍ය භාවිතා කරලා ලෝකයේ දැන් ඉන්දියානු වෙළඳපොළ චීනය වෙළඳපොළ ලෝකයේ ඕනෑම වෙළඳපොළකට බහණ්ඩ හා සේවා සැපීමේ අවස්ථාව. දැන් අපි දැන් අර දැනට තිබෙන යටිතලය පිළිබඳව පොඩ්ඩක් අමතක කරලා ඒක निराකරණය කර ගැනීම කාලයකදී සිදු වෙනවා කියන තැන උපකල්පනයක ඉඳලා අපි කතා කළොත් අපිට මොන වගේ අවස්ථාවන්ද තිබෙන්නේ? දැන් උදාහරණයක් විදිහට අපි දැනට ආනයනය කිරීම තමයි මේ හරහා සිද්ධ වෙන්නේ. අපි විවිධ ආකාරයේ සෙල්ලම් බඩු, එතකොට අපි දන්නවා මේ ප්‍රේක්ෂක හිතවතුනුත් දන්නවා අපි විවිධ වූ සුවඳ විලවුන් විවිධ වූ වර්ග මේ ඊ වාණිජ්‍ය ශාස්ත්‍රය හරහා ලංකාවට ආනයනය කරනවා. හැබැයි අපනයනය කියන ශාස්ත්‍රය පිළිබඳව අපි එතරම් උනන්දුවක් නැහැ. හැබැයි අපනයන දැන් ලංකාවට තිබෙන ලොකු ප්‍රශ්නයක් තමයි එන්න එන්නම අපනයන ආදායම වර්ධනය කර ගැනීමට නොහැකි වීම. ඒ කියන්නේ එකතන හිරවෙච්ච ප්‍රශ්නක අපි ඉන්නවා. මේ ඊ වාණිජ්‍ය මේ සඳහා විසඳුමක් විදිහට අනාගතයට කොහොමද එක් කරන්න පුළුවන්? අනාගතේ නෙමෙයි වර්තමානයේත් මේක හොඳ විසඳුමක්. දැන් අපි ගත්තොත් ආයතනයක ඊ වාණිජ්‍ය අපනයනය කිරීම. ඒ කියන්නේ අපි වෙන රටවල් වලට භාණ්ඩ සහ සේවා සපයනවා. ඒගොල්ලෝ ඒවට අපට මුදල් දෙනවා. ඒකයි ඊ වාණිජ්‍ය අපනයනයේදී කෙරෙන. ඒක අපි ගත්තොත් මේ සේවා ගත්තොත් සංචාරක සේවා. දැන් උදාහරණයක් හැටියට ඔය Facebook වහපු කාලේ මිනිසුන්ට වෙච්ච වේදනාව තුළින් මිනිසුන්ට ඇති වෙච්ච ප්‍රශ්න වලින්ම අපිට නිගමනය කරගන්න පුළුවන් ඒ කොයිතරම් වැදගත්ද කියලා. අපි ගත්තොත් ඔය සර්ෆින් පන්ති හික්කඩුවේ මිරිස්සේ වගේ තැන්වල සර්ෆින් පන්ති කරන අය ඒගොල්ලෝ නිකන් කිසිම ඒගොල්ලන්ගේ ආර්ථිකය එහෙම් පිටීම කඩා වැටලා ගියා. මේ ආණ්ඩුව මේ Facebook වහලා දැම්මා. මොකද ඒ සියලුම දේවල් ඒගොල්ලෝ කරේ ඒ ක්‍රමවේදය තුලින්. ඒක තමයි ඒක මෙහෙමනේ සංචාරකයා පිට රටින් ඇවිල්ලා මෙහි ඒ පන්තිය ගන්නවා. නමුත් ඒක අපනයන කටයුත්තක්. සේවා අපනයනයක් එතන තියෙනවා. අපි එතකොට ඊළඟට අපි කතා කරව අර කලින් කතා කරමින් හිටිය මේ අපි හිතමු මෘදුකාංග එහෙම නැත්නම් යම්කිසි ඩිසයින් වැඩ වගේ දේවල් කරලා පරිවර්තන වැඩ කරලා පිට රට අයට කරලා දීලා ඒගොල්ලෝ මුදල් ලැබෙන එක ගැන අපි කලින් කතා කරා. ඒකත් අපනයන කටයුත්තක්. තුන්වෙනි ආකාරය අපනයනය තමයි භාණ්ඩ අපනයනය. දැන් භාණ්ඩ අපනයනය ගත්තහම මම හිතන්නේ ඉතාම විශාල ප්‍රගතිශීලී පියවරක් ගත්තා ගිය අවුරුද්දේ මැද භාගයේ ජූලි මාසයේ අලුත් රෙගුලාසිය නිකුත් කරා. මේ පොඩි භාණ්ඩ පිට කරනකොට දැන් මේ මුළු එකම හදලා තිබ්බේ මේ ලංකාවේ මුළු මේ රේගු නෛතික ව්‍යුහය හදලා තිබ්බේ කන්ටේනර් ලෝඩ් වලට වගේ. ඒ කන්ටේනර් ලෝඩ් වලට තියෙන ලියකියවිලි සකස් කරලා ඒ ලියකියවිලිම පොඩි ෂිප්මන්ට්ස් වලට දැම්මොත් පොඩි පාර්සල් වලට දැම්මොත් ඒක ආර්ථික වශයෙන් දරා ගන්න බෑ. ඉතින් මේ අලුත් රෙගුලාසිය දැන් ඒ රෙගුලාසියට අවුරුද්දක් වෙනවා. ඒක දැන් ක්‍රියාත්මක වෙලා තියෙනවා සාමාන්‍යයෙන් ලංකාවෙන් ලොකු සමාගම් ගණනාවකට. ඒගොල්ලෝ ඒකට රෙජිස්ටර් වෙන්න ඕනේ. රෙජිස්ටර් වුණාන් පස්සේ ඒ වාර්තා දෙන්න ඕනේ. නමුත් අර මුළු ලියවිලි තොගයම මේ කස් ඩොක්ස් කියලා කියන ඒ ලියවිලි තොගයම මාසෙකට පාරක් ගොනු කරලා කස්ටම්ස් එකට එකපාරට දෙන්න පුළුවන්. ඒකෙන් ඒක සෑහෙන වියදම අඩු වෙනවා. දැන් මාස් හෝල්ඩින්ග්ස් කියලා මම හිතන්නේ කවුරුත් අහලා ඇති ලංකාවේ බොහොම කීර්තිමත් ප්‍රසිද්ධ සමාගමක් තියෙනවා ඇඟලුම් අපනයනය කරන.
ඒගොල්ලෝ සාමාන්‍ය කරන අපනයනය ලොකු අර කන්ටේනර් ලෝඩ් වලින් කරන්නේ. නමුත් ඒගොල්ලෝ වෙනම විශේෂ තාක්ෂණික ලක්ෂණ තියෙන ඇඳුම් පැළඳුම් ෆැබ්‍රික්ස් කවුරුත් අහලා ඇති අර ඔලිම්පික් තරගවලටත් විශේෂ ඇඳුම් ඒගොල්ලෝ නිෂ්පාදනය කරා ඒ පිහිනුම් කණ්ඩායම් වලට. එවැනි විශේෂ වෙළඳපොළවල් නීෂ් මාකට්ස් කීපයක් ඒගොල්ලෝ හදාගෙන තියෙනවා. දැන් මේ මාකට්ස් වලට ඉස්සර ඒගොල්ලෝ සැපෙව්වේ මේ මේ නීති රීති වෙනස් කරන්න කලින් ඒගොල්ලෝ කරේ ලංකාවෙන් ඔක්කොම ලංකාවේ නිෂ්පාදනය කරන්නේ. ලංකාවේ වෙබ්සයිට් පාලනය කරන්නේ. වෙබ් ඕඩර්ස් ගන්නෙත් ලංකාවෙන්. ඔක්කොම ඒ ටික ඔක්කොම කරන්නේ ලංකාවේ. ඊළඟට මේගොල්ලෝ මුළු කන්ටේනර් එකක්ම ඒ අවශ්‍ය බඩු යවනවා නිව්යෝක් නගරයට. හරි ඇමරිකාවට. එහෙන් මේවා කඩලා මේ කෑලි කොටස් වශයෙන් ඒ ඒ අයගේ තැපැල් ලිපිනවලට තැපැල් කරලා යවනවා. ජූලි මාසෙන් පස්සේ මේ කොට් කටයුත්ත ලංකාවෙන් ඍජුවම කරනවා. ඒ කියන්නේ මුළු වාණිජ කාර්යම ඒ කියන්නේ ප්‍රචාරණ කටයුත්ත ගෙවීම් කිරීම ඒ ඔක්කොම දේවල් ලංකාවෙන් කෙරෙනවා. ඒ කියන්නේ දැන් අපිට අපනෑට යෙදිලා තියෙනවා. දැන් වෙලා තියෙන්නේ අර සාමාන්‍යයෙන් එදිනෙදා සාකච්ඡාවේදී ඕවා එන්නේ නැහැ. මොකද ඕවා සමාගම් ඇතුළේ කරන දේවල්. නමුත් ඕක ටිකක් කල් යනකොට දැන් දැනට තියෙන්නේ ওই සමාගම් වලට. දැන් මම කතා කරලා තියෙනවා අපි ගත්තොත් කුරුඳු. එහෙම නැත්නම් එවැනි ඒ නිෂ්පාදන. එවැනි නිෂ්පාදන බාණ්ඩ. පොඩි ලොට්ස්. ඒගොල්ලෝ ඕඩර්ස් අරගෙන එක්කොලාකි කියන්ට එහෙම නැත්නම් ලංකාවේ කුරුඳු ගැන කවුරුත් අහලා ඇති. ලංකාවේ කුරුඳු කියන්නේ සුවිශේෂ කුරුඳු වර්ගයක්. මේවා පටවනවා පොඩි පැකේජස් වලින්. ඒ ඇයට මේක ගන්ට දැනට දුෂ්කරයි. හේතුව ආහාර භාණ්ඩවලට යම්කිසි නීති රීති තියෙනවා අපනයන ක්‍රියාදාමය තුළම ඒ රටවල්වල. අපි තුම අපි ඔස්ට්‍රේලියාවට යනවා කියලා. ඔස්ට්‍රේලියාවේ නීති රීති තියෙනවා කුරුඳු රටට ගේන එක ගැන යම්කිසි සාහතික තියෙනවා. ඒවා නිසා දැනට අර 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 ක්‍රමවේද පාවිච්චි කරගන්නට අමාරු. නමුත් ක්‍රමයෙන් අපි ඒක එයාට පුල් කරනවා. ඊළඟට තියෙන දෙයක් තමයි අපි ගත්තොත් මේ පොඩි පළතුරු කරපිංචා ඕනි දේවල්. ඒවා ගත්තහම ඊටත් වැඩිය නීති රීති තියෙනවා. ඒ අර ෆයිටෝසැනිටරි නීති රීති කියලා ආහාරවල සුරක්ෂිතභාවය පිළිබඳ නීති රීති තරන්නේ නෙමෙයි. මෙතන දිනන ක්වොරන්ටයින් නීති රීති. මේක ඇතුලේ මොකක් හරි ශුද්ධ ජීවියෙක් ඉන්නවද? මේක ඇති මේකේ බෙහෙත් ගහලා වැඩිද? මේක මිනිස්සුන්ට විසද කියලා වෙනම තියෙනවා මේ ඒ ක්වොරන්ටයින් කාර්යාලය තියෙනවා කටනායක. ඒක හරහා යන්න ඕන. ඒකත් මේ පොඩි ලොට්ස් වලට දැනට කරගන්න ටිකක් අමාරුයි. ඒ ප්‍රශ්න විසඳන්න පුළුවන් අපිට පීවරෙන් පීවර අර ගත්ත ආරම්භය මේ යවුරුද්දේ ජූලි මාසේ කරපු ලිහිල් කිරීම තුලින්. ඒ නිසා මම හිතන්නේ මේ අපනයන කටයුතු වලට මේක ඉතාමත් විශාල වැදගත්කමක් එනවා. එතෙන්දි මේ අර අපේ පහසු අරව මේ නෙමෙයි මෙතන තියෙන්නේ කීයක් හරි හම්බ කරගන්න එක. නමුත් විශේෂයෙන් සුළු පරිමාණ ව්‍යවසායකින් ලොකු අයට විතරක් නෙමෙයි. හැබැයි මේ ලස්සන කතාවක් තියෙනවා මෙතන. දැන් මේක දුෂ්කරයි කියලා දැන් තියෙනවනේ හැඟීම. දැන් මම මේ ළඟදී අර මං කිව්වේ කළුතර තිබ්බ විශාල උත්සවයක්. ඒ උත්සවයේදී Facebook එක හරහා ලෝක වෙළඳපොළට ගිය මේ යම්කිසි අපේ කලාකරුවෙක්. ඔලබඩුව ගමේ ඉන්න කලාකරුවෙක් ගැන ඒ කවුරු හරි එක හොයලා බැලුවොත් Facebook ඔලබඩුව craftsman වගේ වචන දාලා ඉන්ටර්නෙට් එකේ හෙව්වත් හොයන්න පුළුවන් මේක. ඒක තියෙනවා. ඒ පොඩි අයගෙන වීඩියෝ එකක හොයලා තියෙනවා. මේකේ අරුම වෙලා තියෙන්නේ මේක වීඩියෝ එක විතර නෙමෙයි. දැන් මනුස්සයත් ආවා කළුතර වැඩේට. මොකද කළුතර දිස්ත්‍රික්කේ ඔලබඩුව තියෙන්නේ. දැන් එයයි එක මම කතා කරනකොට මම ඇහුවා දැන් එයා නිකන් කියාගෙන ආවා එයාගේ කතන්දරය කියලා. එයා කිව්වා මේ මම දැන් පිටරටත් මට පිටරටිනුත් ඕඩර්ස් එනවා. මම ඒවත් පියවනවා. මම මේ කටයුතු යටතේ මම දැන් මේ ළඟදී ත්‍රිවිලර් එක උද්ගත්තා. ඒ කියන්නේ එයාට දැන් සරුයි. මං ගිහලා එයා ළඟින් වාඩිලා ඇහුවා මේ මහත්මයා දැන් ඔය ඔක්කොම කරපු එක මට තේරුම් ගන්න පුළුවන් මේ කොහොමද මේ පිටරට යවන වැඩේ කරේ? මාත් ප්‍රශ්නයක් දෙයක් අහන්න එපේ. අනිවාර්යයෙන්. අහලා බැලුවම මිනිහා කරලා තියන්නේ ඔය දුර්ග මාර්ගයේ ගිහිලා නැහැ. මොකද මිනිහා මේ කැටයම් බඩුව ගියවල් යවන්නේ. ඇත්තට මේවට ඔය මං කිව්ව නීති රීති නැහැ. නමුත් ඒක කොහොටද රෙජිස්ටර් වෙලා ඒක වැඩ තියෙනවා. මිනිහා ගිහිල්ලා මේ කොළඹ ඔය බඩු පටවන කෙනෙක් එක්ක ගනුදෙනුවක් ඇති කරගෙන එයාත් එක්ක කිවිසුමක් අස්සම් කරගෙන එයාට යම්කිසි ප්‍රතිශතයක් දීලා එයා හරහා මේ බට්ටු ගෑවුණා. එයාගේ වැඩේ නිෂ්පා අරවා කැටයම් හදන එක. එයාගේ දුවගේ වැඩේ ඕඩර්ස් ගන්න එක.
ඒ දෙන්න එකතු වෙලා අරක මෙනගෙනට දීලා වැඩේ කරගෙන යනවා. ඒගොල්ලන්ට ආදායමක් හම්බෙනවා. අර මිනිස්සුන්ටත් කියක් කරි හම්බෙනවා. ලංකාවටත් ආදායමක් හම්බෙනවා. අපි ඔබට බොහොම ස්තුතිවන්ත අපේ සාකච්ඡාවට පැමිණීම පිළිබඳව. අපි අද සාකච්ඡා කළේ ඊ වාණිජ්‍ය ශාස්ත්‍රය පිළිබඳව අද BIS 24 සාකච්ඡාවෙන් සමු ගන්නවා. අපි අලිත් මෙවැනිම සාකච්ඡාවකින් හමු වෙමු.